කියෝප හුඟක් පොත් පත්වල සඳහන්නලා තිබුණේ වැඳූම් පිදුම් යදුම් පැතුන් තුළ. අපේ පැතුූම් ප්‍රාර්ථනා පොදි. බඳබඳා පුළුවන් තරන් නිවන ප්‍රාර්ථනා කරන විදිහේ ක්‍රමවේද. ශේෂයෙන් මමකරපු පරීක්ෂණයේදී. මට කියවනට ලැබනාා ගෞරවනය අති පූජනීය, මීවන පලානී සිරි දම්මා ලංකාර ස්වාමීන් වහන්සේ විසින් රච්චනා කරපු, උතුම් ධර්ම පුස්තකයක්. ඒ තමයි නිවන් දැකීමට උපකාරවෙන පරම පවි්‍ර සිරිසත් ධර්මය කියන මේ උතුම් ධර්ම පුස්තකයි. මේ නම් පුබ්බේ අනුස්සුතේසු දම්මේසූ කියන පෙර නොවැසූ විරූ දහමක්මමයි මේ ධර්ම පුස්තකයා ඩංගුවවෙන්න කියලා. ඒ බුද්ධ ධර්මය කියන එකත් බුද්ධාගම කියන එකත් අතරේ අහසට පොළොවමෙන් විශාල පරතරයක් තියෙනවා කියන එක. එදා බුදුධපාණන් වහන්සේ. බුද්ධීප බුදුපාණන් වහන්සේ ජන්මය ලැබූ ජාන් කියන්නේ උපත බුදුපාණන් වහන්සේ ජන්මය ලැබූ උතුම් දීපයමයත්. අති මහත් වූ ගහම්බීර වූ ධර්මදේශනාව සිංහල භාෂාවෙන් පෙළගස්වපු අටවා පොත්තිකක් අපටතිබුණ. බදුදපාන් වහන්සේ පිරිනිවන් පාල අවරුදු එකසියාසූ දෙහෙකට පස්සෙ තමයි මිහෙතු කුමාරයා මේ ලංකාවට ආවි. තමන්ගේ ගින්නට නිවීමේ මග මෙතන තියෙනවනං එතන තමයි බුදුපියාණන් වහන්සේ කියපු මිනුම්දන්ඩ. තමන්ටම පුළුවන් තමන්ගේ මිනුන් දන්ඩ තුළින් පරික්ෂා කරලා නිරක්ෂණය කරලා තමම්ම නිිගමනය කරන්න පරමසතතිය කුමක්ද. සෝපත්වේවා පිංවතුනිි. මම ආ්චාරය ගයනිරන සිංහ, විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයක් විදිහට සේවය කරනවා.ඉතින් මම අදෝබට පවසන්නයන්නේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත්වේ කියලා හිතන කරුණුකාරණා කිහිපයක්. මම පුංචි කාල ඉන්ද අම්ම මේ බුදුදහම ගැන, ු බුදුපාණන් වහන්සේ මේ සත්වයා මැරිමැරී ඉපදීපදී යන මේ සංසාර ගමනට හේතුව මොකක්ද කියලා වදාල ඒ උත්තුුම් දේශනාව පිළිබඳ යම් කිසි ගවේෂණයක් සිද්ධ කරා ඒ සඳහා මේ අපේ මේ සිරිලංකාව තුළ ගිහි පැවිදි උගත් හැම දෙනවිසින්ම රචනා කරලා තියෙන බොහෝ බෞද්ධ පොත්පත් කියව්වා. වගේම දහම් පාසල් අධ්‍යාපනය ලැබවා මේ දහම් පාසල් අධ්‍යහාාපනය තුළාත් ම පරිශිලණය කරපු පොත්පත් තුළාත් මට දැනගන්නට ලැබුණේ අපි අපට අන්ත දෙකක් පෙන්නෙනවා අදකාලයේ බොහෝම පුළුවන් තරම් පිංකාම් කරන්න පින්කම් තුළ අපට කවදා හෝ දීව සපතක් ලබාගන්න පුළවා පෞකම්කරොත් අපායට යන්න පුළුවන් කියන අන්ත දෙකක් තුළ අපිට අන්ත දෙකක් පෙන්වාදීලා ඒ අන්තෙන් කැමති අන්තේකට යන්න පින් කරන්න කැමැති අය පින් කරන්නත්, පවකරන්න අකමැති අය පවින්විිදීනි දහස්සන්නත් ඒවාගේ ෞබුද්ධගම බෞද්ධ වටපිටාවක් තුළ තමයි ජීවත්තුනි. කියියෝප හුඟාක් පොත්පත්වල සඳහන්න වෙලා තිබුණේ වැඳුම් පිදුම් යැදුම් පැතුන් තුළ අපේ පැතුම් ප්‍රාර්ථනා පොදිී බැඳ බඳ පුළුවන් තරන් නිවන පාර්ථනා කරන විදිහේ ක්‍රමවේදයක්. ඒ වගේම දුකක් කරදරයක් ආප වෙලාවට බෝධි පූජාවක්තියන්න ග්‍රහපූජාතියන්න ඒගේ දෙවියන්ට පූජාවට ඉතියන්න දේව පූජා පවත්වන්න ඒ වගේ තොවීල් පවිල් බලි ශාන්තිකර්මාදී වලින් සැදුුම් ලත් පරිසරයක තමයි මේ කාලය ගත කෙරුණි. ඉතින් මෙහෙම බෞද්ධ වඩපිටාවක හැදනු වැඩුණු අපට විශේෂයෙන් මම මේ කරපු පරක්ෂණයේදී මට කියවන්නට ලැබුණා ගෞරවනීය අති පූජනීය, පූජ්ජ, මීවන පලානී සිරි දම්මා ලංකාර ස්වාමීන් වහන්සේ විසින් රච්චනා කරපු උත්තුම් ධර්ම පපුස්තකයා. ඒ තමයි නිවන් දැකීමට උපකාරවෙන පරම පවිත්ත සිරිසත්්ධර්මය කියන මේ උතුම් ධර්ම පුස්තකය. ඉතින් පිින්වතුනි මම මේ දහම් පොත පරිශීලනය කරන්න යොමු වෙනකොට මට ඇත්තටම තේරුම්ගියා මේනම් පුබ්බේ අනුස්සුතේසු ධම්මේසු කියන පෙර නොවැසූ විරූ දහමක්මමයි මේ ධර්ම පුස්තකයා ඩංගුවෙන්න කියලා. මේ ධර්ම පුස්තකය ආරම්භයේදීම කියලා තියෙනවා. අරම දුල්ලබෝ මනුස්සත්්‍ය පටිලාබෝ කියලා. මිනිසත් බව ලැබීම උතුම් කරුණු අතරින්ද උතුම්ම වේ කියලා. පවතුනී බුදුපාන් වහන්සේ දේශනා කරේ මනුස්සත්්‍ය පටිලාබෝ පරමදුරල්ලබෝ කියලා. කවදාවත් කිව්වෙන හැ දේවත්ත පටිලාබෝ පරමදුරල්ලබෝ කියලවත්. බ්‍රහ්මත්ත පටිලාබෝ පරමදුල්ලබෝ කියලව. එහෙනම් අපි මේ මුලාවක පටලැවිලා භාවනා ක්‍රමවේදධයන් වස්සේ බ්‍රහ්ම සහාව්‍යත්තයට ප්‍රක්ත්තෙන්න බ්‍රහ්මය බ්‍රහ්ම ලෝකවල උපදින්නටයි පැතුම් ප්‍රාර්ථනා පොදි බඳන්න. පොළවාන් තරම් පුුණ්ඥා භි සංකාර පින්ංකම්කරක. දීවිය තලවල හිරවෙලා මේ සසරගමන දිග්ගස්සගන්නයි මේ කරුණුකාරණා සිද්ධ කරන්නේ. එහෙමනම් බුදුපාණන් වහන්සේ මනුස්සත්්‍ය පටිලාබෝ පරමදුල්ලබෝ කියලා දේශනාකරපු. ඒ උත්තුම් ධර්ම පාටයේ අත්ති මහත් වූ ගාම්බීරත්වය අවබෝධ කරගන්න මේ ධර්මපුස්තකේ පළමු පිටු පෙල මට මහා උපකාරයක් වුණා. මනුස්සේ ක්‍රෙච්ච කෙනෙකුට තමයි මෙෂ බබයක් පමනු ශරීරය තුළින් බුදුපයාණන් වහන්සේ පෙන්වාදීපු ල්ම දකින්න පුළුව. කාමලෝකය රූපලෝකයේ අරූපලෝකය කියන තුල් ලෝකේමත් මේ අපි තුළ ක්‍රියාත්මක වෙන ගත්තී තලතිස්සකමත් ගතිතිස්සකමත් දකින්න පුලුවන් එකම සතා තමයි මනුසතා. එහෙනම් මන උස්සවෙච්ච මනුස්සේකුට පමණමයි තමන් තුළ ක්‍රියාත්මක වෙන මේ තුල් ලෝකේම දැකලා තුල් ලෝකේම මිදී නිදහස්සෙන ක්‍රමවේදය දැකගන්න පුළුවන්ම් බව උතුම් ධර්ම පුස්තකේ . පළමුුව වටහා ගත්තා. ඒවගේ පොත් මේ ධර්ම පුස්තක අඩංගු වෙනවා බුද්ධාගම හා උතුම් බුද්ධ ධර්මය පිළිබඳ අපූරු විග්‍රහය. අප සිරු දෙනාම හිතාගෙන හිටිය උපතින් බෞද්ධයෝවෙච්ච නිසා අපි හිතුවා අපි කවදා හෝ නිවන් දකිනවාමයි. ඒ නිවනා අපට ලබාගන්න පුළුවන් ප්‍රාර්ථනා කරලා පැතුුම් පොදි බදලා යඳුම් පිදුම් වැදුම් පැතුන් තුලින් පුළුවන් තරම් පින්කම් කරලා කියන එක. පින්වතුනි ඒ බුද්ධ ධර්මය කියන එකත් බුද්ධාගම කියන එකත් අතරේ අහසට පොලොමෙන් විශාල පරතරයක් තියනවා කියන එක වැටහුණේ මේ ධර්ම පුස්තකය. ඇතට පත්වෙලා මේ ධර්මතාවේ කනවැකුණු විටත්. එහෙමනම් නිවන් දැකීමේ අනු කුමක්ද කියන එක මම මට ගුරුහරුකම්කරපු ගිහි පැවිදි සියලූම දෙනා මේ පොත්ප ලියූ සෑම දෙනාම ඇත්තදමාපට අපි යොමුකරේ අදපට නිවන් දකින්න බෑ. අපට නිවන්දකින්නත් බෑ ඔබට නිවන්දකින්නත්. බෑ කියන තැන නිදන් තමයි මේ සෙලු දෙනා කතා කළි. එහෙමනම් නිවන පිළිබඳ අනුමාන ඥානයක් හෝ ලබන්න පුළුවන් වෙන්නේ නිබ්බානගාමී මාර්ගය දැනදකගත් උත්තමයකුගෙන් ඒ ගැන කරන දේශනාවක් කනවැකී මහර හමයි. අපි කවදාවත් නුදුටු දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ. අපි නොලදාත්දැකීමක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ. එහෙනම් නිවන් මග පසක් කරගත්ත අරිය උත්තමයකටම පමණමයි නිවන පිළිබන්ඳ අනුමාන ඥානයක්. යම්කිසි නිවන නිබ්බාන සුවය අනු මොකක්ද කියන එකට අර්ථකතනයක් සිද්ධ කරන්න පුළුවන්. එහෙමනම් මේ පොතේ ඊළඟ පරිච්චේදය තුළ නිවන් දැකියමු කුමක්ද කියන එක ගැන ඔය පින්වත් ඇත්තන්ටත් අපූර් විග්‍රහයක් අනුමාන ඥානයක් විද්හට ලබාගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. ඒවගේම පින්ංවතුනි සම්මත එ හා පරමාර්ථ ධර්ම කියන එක. හතරවෙනි කොටසසියටතේ විස්තර කරනවා. සම්මතයක් තුළ හිරවෙලාඉන්න. අපි අපි විසින්ම හදාගත්ත ප්‍රඥාපති තුල, නීතිරාම තුළ පන්සිල් තුළ අටසිල් තුළ දසත තුළ හිරවෙලා මේක මයි නිබ්බානගාමී මාර්ගය කියලා. අපි අපිම පණවාගත්ත රාමුවකට කොට වෙලා සිල් රැකලාම නිවන්දකින්න පුළුවන් කියන වැරදිමතේක වැරජ දැක්මක හිටිය. බැයි බද්ධ භාෂිතයේ බුදුපාණන් වහන්සේ දේශනා කරේ නහි සීල වතං හොන්ති අට්ටක්කරා තිීන පදා සම්බුද්ධයන ප්‍රකාසිතා කියලා. සීලය කියලා කියන්නේ වත්තක් නොව. අකුරු අටකුත් පද තුනකින් යුත්. අනිච දුක්ක අනත්ත කියන මේ උතුම් ධර්මතාවේ දැනදක ගැනීම තුළමයි කෙනෙක් සීලයේ පිහිටන්නේ. එහෙමනං මේ සම්මතේ තුළ හිරවලායින් නාපට මේ வேරමන සීලය තුළ ප්‍රතිපදාවක් කරහා හිරවලායින් නාපිට එතනින් එහාගියපු පානාතිපාතා வேරමනීවලට එහාගිය පානාතිපායම්. පාතා පහය පානාතිපාතා පටිවිරතෝ හෝති කියන පරමාර්තය විදධ බලන්න පුළුවම් බව තේරුම් ගියේ දැන දෙක ගත්තේ මේ ධර්ම පුස්තකයෙන් උන්වහන්සේ දේශනා කළ වදාල උතුම් දේශනා තුළින් කියන එක මගේ අත්දැකීම. ඒවගේම පින්වතුනි ශද්ධාව හා භක්තිය. අපූර වශචන දෙක දෙකක්. අපි පින්වත් හැම දෙනාම මේ තුළ වැරදිට හිරවෙලා ඉන්නවා. වැරදි අදහ සක්තියන් ඉන්නවා ඇත්තම ඇත්තටම කියනව නම් ශද්ධාව කියලා කියන්නේ. මේ උතුම් සිරි සද්ධර්මය හේතු පල දහම දැනදක ගැනීම තුළම අප තුළ ඇතිවෙන දෙයක්. හැබැයි භක්තිය කියලා කියන්නේ. කෙනෙක් තුළ ආගමක් තුළ අපි හැමෝම භක්තිවන්තයෙක් වෙන්න පුළුවන්. අපි අදහන්නෙක් වෙන්න පුළුවන් අලුගාමිකයෙක් වෙන්න පුළුවන් ඒ අය කියනදේ නිවරදී කියලා ඒ අන්ද භක්තියකින් මුලාවෙලා ඒ තුළ හිරවෙන්න පුළුවන් හැබැයි ශද්ධාව කියනෙ එක කෙනෙක් තුළ ඇතිවෙන්නේම බුදුපාණන් වහන්සේ ස්වන්බූ ඥානයම්ම නිරාවරණය කරපු මේ උතුම් වූ පටිච්ච සමුපපාද ධර්මතාවය සිරි සද්ධර්මය දැන දැක ගැනීම තුළමමයි. ඒනං ශද්ධාව භක්තිය කියන අපූරු වචන දෙකේ අහසට පොලෝමෙන් තියෙන මේ වෙනස වටහාගන්න පුළුවන් කම ලැබුණේ මේ උතුම් සිරිස් සද්ධර්මය කනවැැකීමෙන්මමයි. ඒවගේම පින්වතුන අපි දහම් පාසල්ල අධ්‍යහාාපනය තුළ පරිශීරණය කරපු පොත්පත් තුල අපි හිතාගෙන හිටියා පිනයි කුසලයයි කියන්නේ එකක් කියලා. පිින්වතුනිී පින් හෝවේවා පව්හෝවේවා, මේ පින් කියන දයාපී අලෝබයෙන් අදේශයෙන් අමෝහය අමෝහ බවක් විදිහයට සකස්කරන බවත් පව කියන දේතුළත් දෙකේමතියෙන්නේ සසරගමනට හේතුවන කරුණුකාරණාර සක් බවත් සංගතියක් බවත් සසරගමට හේතුවෙන කර්ම බීජම උත්පාධනයක් බවත් කුසලය කියලා කියන්නේ සසරගමනට හේතුවෙන කුණු සලා. අස්කිරීමක් කියන උතුම් වූ පටිච්ච සමුපාද දේශනාව තුළම පිනයිකු සලයයි දෙකාතර මහා වෙනසක් තියෙන. අති මහත් වූ ගාම්බීර වූ ධර්මතාවය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒවාගේම පින්වතුනි ඊළඟට අපූර විග්‍රහයක් මේ ධර්මපුස්තකය තියෙනවා. සිත විඤ්ඥානය මන සහාචිත්තය. දැ අප ගොඩක්කයට මේ සම්මතය ඉන්න බෞද්ධ වෙච්ච අපි හමුල්ම සිත කියන වචනය තමයි සම්මතයේ පාවිච්චි කරන්න. හැබැයි බුද්ධ භාෂිතයේ සිත වෙනුවට වචනාටක් තියෙනවා. අපි විඤ්ඥානි ස්කන්දය කියනෝ විඤ්ාන කියනවා. එතකොට මනෝ, මනසං, හදයම් ප්ඩරම් මනායතනං ආදී වශයෙන් මෙ චිත්ත. ඇැ කිය පිුද්ද අවස්ථාව කෙනෙක් තුළ ඇතිවෙන විග්‍රහය අපෝරුවට විස්තර කරලා මේ ස්විඤ්ඥාන ශක්තිය නිසාමමයි කර්මපීජ රැස්කිරීම නිසාමමයි මනසකිලුටවීම නිසාමමයි සංසාර ගැටේට මේ පෘථක්ජන සත්වයා අහුවෙන්නේ සසරගමනට හේතු සකස් කරන්නේ. සිත පිළිබඳ අපෝර විග්‍රහයක් කරපු. ඒ අපේ ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය මනාවට පොද තුල . ග්‍රහ කරලා තියෙනවා ඒ වගේ පිංවතුනි අපි හල තියෙනවා මේ සියලු සබ්බේ පුතක්ජනාවම් මත්තකා මේ උමතුව නිසාම අපි සියලු දෙනාම සබ්ේ සත් අහර ටිතිකාවෙලා සතර ආහාර තුுள்ள විஞ්ඥානා ආහාර කබලින්කාර ආහාර සම්පස ආහාර සංචේතනා ආහාර තුළින් සසරගමනට කර්මබීජ රැස් කරන ආකාරේ අපූරුවට විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේ මේ කරුණුකාරණා කෙමෙන් කෙමෙන් කියවත් එෙන්ද අපට දැනගන්න පුළුවන් අපි මේ මගේ ඇඟ මගේ ශරීරය කිය කියා මේ නහවලා කවලා පොවලා මේ රැකගන්නා මේ කරජකායතුළ අපි නොදන්නා පරම සත්තිය අපි හිතන් එෙමේ මම කියලා කෙනෙක් මෙතන ඉන්නවා කරජකායක් පවතිනවා කියලා හ පිංවතුනනි ඇත්ත දැනගත්තුොත් තේරනවා මේ කරජකායක් තුළ කර්මජකායකුත් ඒ කර්මජකාය තුළ අනවරත සංසාරයේ අපි රැස්කරගත් විඤ්ඥානබීජපොදයක් ආසවපොදයක් ගතිපොදයක් තැම්පත්වෙලා තියෙන බව. එහනන්ගේ විඤ්ඥාන බීජපොදිය තැන්පත්වෙලා තියන කර්මජකාය හා මේ අපිට මස් ඇහැට විද්‍යාමාන වෙන කරචකාය අතර සම්බන්ධතාවයක් ඇතිකරන චිත්තජකාය හරහා මේ කායේකාය ක්‍රියාත්මක වෙන අපූරුව. මනාවට තමන් තුළින් දැකගන්න පුළුවන් වෙන්නේ මේ ත්‍රචකාය ගැන හොඳ දැනුමක් තමන් ලබා ගැනීමෙන්මයි. හෙමනං පෙර නොවැැසූ විරු දහමක් මේ ත්‍රජකාය කියන මාතෘකාවයටටතේ මේ සිරිසාද්ධර්ම උතුම් ධර්ම පුස්තකය තුළ විස්තර කරලා තියෙනවා. ඒවගේම තමයි අද බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙනවා පංචස්කන්දය හා පංච උපාදානස්කන්ධය. පිංමතුන රූපවේදනා සං්ඥා සංකාර කියීන පංචස්කන්ධය රූපස්කන්ධයක් වේදනාස්කන්ධයක්, සංකාරරිස්කන්ධයක් ඒවගේම අපි විඤ්ඥාණි ස්කන්ධයක් අතරේ විදිහට රූපවේදනා සං්ඥා සංකාර පංච උපාධාන කඳයක් විදිහට අපි අච්චත්තයනූත් බාහිරෙනුත් මේ උපාධානය කරගන්නේම අවිද්‍යාව නිසාම බව, අවිද්‍යාමූල පටිච්චි සමූපාදය නිසාම බව අපූරුවට විස්තර කරලා තියෙනවා. ඒ වගේම තමයි පෙර නොවැසූ විරහු. අති ගහම්බීර බුද්ධ භාෂිතයේ, මෙතෙක් කාලයක් යටපත් වෙලා තිබුණු ඒ අති මහත් වූ ගහම්බීර දේශනාව, බුද්ධභාෂිතයේ සංදේශනාව. අපි සන් කියලා මෙතෙක් කලක් හිතුවේ පිංවතුනි අපි ඉගෙනගත්තේ සං කියන්නේෙ නිපාතයක් කියලා. නොදන්නාකමට එහෙමකිව් අට පටච්ච සං වූ පාද ධර්මතාවේ තුළ. සංසාර සාරෝග විනීත නීසං කියන ගාතාාව සම්පද විසිහතරක් තියෙනවා. පට ඉච්ச்சවෙල්ලා. සං උපපාද වෙන මේ සං කියන උතුම් බුද්ධ භාෂිතයට පණපැවලා ඒට නියම්ම නිවරදි අර්ථකතනයක් කරලා සන්දේශනාව ගැන පෙර නොවැසූ විරෝධර්මතාවයක්, මේ උතුම් ධර්මපුස්තකේ විස්තර කල්ලා තියනවා. පින්වතුනී මේ දහම කියවන්න ඔබට අනිවාරයම්ම හැගේවි ඔබ පෙර නොවැසූ විරෝධහමක් මයි කියලා. එනම් බුදුපියාණන් වහන්සේ පටිච්ච සං උපපාද දේශනාවහරහා. සන් සාරහරහා ඒවගේ සංකාර කියන මෙ හැම්ම වචනයකම අන්තර්ගත වෙලා තින සන් කියන පදය කුමක්ද. එත් සන්දේශනාවක් හන නොවැකුුණු කියවා නොමැති ඇ නොවැසූ පුද්ගලයකුට මේ දහම වටහා ගැනීම විහිළවා. මේ දහම වටහා ගන්න නම් පිින්වතුනි සන්දේශනාවක් අනිවාර්රයෙන්ම ශ්‍රවණය කළ යුතුමා. එහෙම නම් දවතාවේ සන්දේශනාවත් එක්කම දවතාවේ. දෙපත් තක්තියෙනවා. අපි දන්නවා අපි සෙලු දෙනාම දන්නම අපේ ජීවිතේ හොඳ ඉනාරකයි යහපත් අයහපත් කියලා දේපැත් තක්තියෙනවා හැබයි අපි යහපත් කියලා හෝ හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ මේ තීරණය කරන්නේ සම්මතයිකට අපි කොටු කරගත්ත රාමුවකට පටහැනිවයි මේ දේ හොඳයි මේදේ නරකයි කියලා කියන්න. පිින්වතුනි අපි හොඳයි කියලා ප්‍රියන්තෙට ගිහින් ඇලෙන්නෙත් නරකයි කියලා ප්‍රියන්තට ගිහිල්ල ගැටෙන්නෙත් මත්වෙලා මත්තියමකින්මයි. බුදුපියාණන් වහන්සේ දේශනා කරේ උබය අන්තේ අනුපගම්ම මච්චිමා පටිපද. පිරියන්තය වුුණත් අප පිරියන්තය වුුණාත්, ප්‍රියාන්තය හරා හොඳයි කියලා ඇලුනත් අප පිරින්තය හරා සම්මතයෙන් අපි පණවාගත්්දයකට නරකයි කියලා ගැටුණත් ඒ දෙකාතරතියෙන්නේ මත්තීමක් මුලාවක්. එහෙමනම් අවිද්‍යාව නිසා අපි මේ සංසාර ගැටේට අහුවෙන හැටි මේ උබයන්තයකට අහුවෙන හැටි මත්තීම නිසාම අහුවෙන මච්චි මා කියන. මච්චිය කියපු මේ මත්තීමෙන්. අවිද්‍යාවෙන් මිධන ක්‍රමවේදය තමයි මච්චිමා පටිපදා. එහෙමනම් පිරියන්තයත් අපිරියන්තයත් දෙකම කියන දෙකට අපි අහුවවෙන්නේ අපේඒ හැමැත්තට කැමැත්තෙන්ම බැදිිලා ඉච්චට පටිච්ச்சවෙලා පටිච්චට අභිච්චවෙලා නිච්ච කර ගැනීම තුළමයි. එහෙනම් නිච්ச்சයි සුකයි අත්තායි කියන මේ ධර්මතාවம்මයි පිරියන්තයට හෝ අපිරියන්තට ගැටෙන්න්නේ. පිරි අපපිරියන්ත දෙකම තුළතියෙන්න්නේ නිච්ච සුකාත්ත කියන අසුවධර්මතාවේ. බුදුපියාණන් වහන්සේ දේශනා කරේ මේ අන්ත දෙකට ම අහුුවවෙන්න මත්වීමට හේතුව දකින්න ඒ හේතුව දකින කෙනා තුළ අවිද්‍යාව දුරල්ලා විද්‍යා ෞද්ධ පාදිි. විද්‍යාව මතු වෙනවා. සත්‍යය දකිනවා. සත්‍යඇතමයි පිංවතුනිි මේ සියලු සංකාර මේ සියලු සංගැටේවට සියලු සංසාර චක්‍රේට හේතුව මේ සියලුදේ නිච්චයිස්සුකයි අත්තයි කියා ගැනීම. එහෙනම් අනිච්ච බව. යද නිච්ச்சං තන්දුක්කං යන්දුක්කං තදනත්තා. යමක් නිච්ச்சයි කියලා ගත්තද නිච්ච නනිච්චවීම හරහා අනිච්ච බව දුකබව අනාත වෙන බව විපරිනාම ධම්මතාව உருමවෙන උතුම්மූ ත්‍රලක්खණය බුද්ධ භාෂිතයේ මේ ඕනෑම සංකතේක අඩගු ලක්ෂණ තුනවෙච්ච අනිච්ச்ச දුක්ක අනත්ත කියන සුවධර්මතාවය තමයි. අපි දැනගණ්ඩෝනි අනිච්ච දුක්කා අනත්ත කියන සුවධර්මතාවයටත් නිච්ච සුකාත්ත කියන අසුවධර්මතාවයක් තමයි මේ බුද්ධභාෂිතයේ කොඳුනාරටිය. එහෙනම් සුව අසූ දහසක් ධර්මස් කන්දය කියලා. බුදුපාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ උතුම් වූ බුද්ධභාෂිතය. සිංමතුනේ එය අසූහාර දහසක් ධර්මස්කන්දය නෙවෙ. කෞුරු හෝ කෙනෙක් පද පර්ම විදිහට පරිවර්තනයේදී මේ සුව අසූ දහසක් ධර්මස්කන්දයට ඉලක්කමක්කාආදේශකරා. එදා තමයියාපේ මේේ බුද්ධභාෂිතයේ වැලලීවැට වැලලිලා යටපත්වෙන්න මේ ආකාරයෙන් සිදූ වැරදි අර්ථකතන හේතු වුණම්. එහෙමනම්? අපි මේ ආදී වශයෙන් නිවනට පක්ෂ පැත්තකූත්, නිවනට විපක්ෂ පැත්තකුත්, නිවනට මාර්ගයකුත් තියෙනවා. දුගති ලෝකවල ඉපදනු අපි හැමෝම නිවනට දුරයි.දීව්‍ය ලෝක හෝ මනුස්ස්‍යලෝක ෝ යන සුගති ලෝකල ඉපදනු අපි හැමෝම නිවට ළඟයි. හැබැයි පිංවතුනි මනුස්සේකුට පමණයි තමන් තුළ ක්‍රියාත්මක වන දුක්ගතිත් සුගතිත් කියන ලෝ මේ තල. ඉස්සෙකම දකින්න පුළුවන්විින්. එහෙම නම් තිපරි වට්ටේ හරහා බුදුපාණන් වහන්සේ පෙන්වා දුන්නේ නිවනට පක්ෂ පැත්තක් තියෙනවා විපක්ෂ පැත්තත් තියෙනවා නිවනට මගක්තියෙනවා. ඒ මාර්ගය පාලම තමයි මනුස්සත්ත පටිලාබෙල්. මනුස්සේ කවෙච්ච කෙනෙකුට තමයි සියල්ල ගති තමන්තුලින් ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කළලා සංවට්ටය තමන් තුළ ක්‍රාත්මකවෙන ආකාරය දැක්කළලා සංසාරයට තමන් ගැට ගැෙන හැටිදක්කලා. සංවට්ටට හේතුව දැකලා ඒක විවට්ට කිරීම තුළ මේ පරිවට්ටේ කඩාබිනදාලා සංසාර ගමනට හේතුව සහමුලින්ම සමූලගාතනය කල්ලා. සමුච්චේද ප්‍රහාණය කරන්න පුළුවම් බව තිපරිවට්ට කියන උතුම් දේශනාව තුළින් බුදුපාණන් වහන්සේ පෙන්වා දුන්න. ඒ උතුම් බුද්ධ භාෂිත්තයට තිිපරිවට්ටට අූරුවට පණපොවලා තියෙන හැටි බ ඔය පින්වත් ඇත්තන්ටත් මේ පොත්ත කියව පුල තු. දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන්. එහෙම නම් පිින්වතුනි නාමරූපවිග්‍රහය ඒ වගේම මෙතෙක් කාලයක් අපේ ලෝතුරා බුදුපාණන් වහන්සේ ස්වන් පූඥානයම් නිරාවරණය කරේ ස්වභාවික පැවතිච්ච ධර්මතාවය. ඒත් ධර්මතාවය වැසී වැලී තිබිනු දෙයක් බුදුපියාණණන් වහන්සේ තම නුවනිම් තමඥානයම් ප්‍රඥාවෙම සොයා දැනගෙන ලෝකයාට නිරාවරණය කරා. ඒ උතුම් භාෂිතය තුළ පටි ඉච්ච සංවපපාද දේශනාව තුළ තියනවා පිංවතුනි තිපරිවට්ටය. ඒත් තිපරිවට්ටයෙන් කියවෙන්නේ අවිද්‍යාමූල්ල පටිච්ච සමුපාදය. අවිද්‍යමූල්ල පටිච්ච සමපාදයෙන් කියවෙනවා සත්වයා කොහොමද මෙ සංසාර ගැටට අහුවෙනි. සං උපදවන්නේ කර්මපීජ සකස් කරන්නේ සසර ගමනට හේතුවන ඉන්දන සකස් කරන්නේ කොහොමද. දුක කියන්නේ පලයක් ඒ උරුමවන දුක කියන පලට උරුම වෙන. පටි ඉච්ච කියන ස්වභාවේ තමන්තුළ ඇතිවෙන හැති අවිද්‍යාපච්චයා සංකාරා, සංකාරපච්චයා විஞ්ඥානං, விஞ්ඥානපච්ச்சයා நாමරූපන්, நாම රූපපච්චා සලායතනං සලායතන පච්චා සම්පස්ස සම්පස්සපච්යා සංවදනා සංවේධනාපච්චයා තන්නහා උපාධන කියන භාවවිග්‍රහය. එහෙම නම්පින්තුනිි අප අපි අහලතිබුණි අපි කියවවේ පරභාවයේ මතුභාවය මේභාවය කිය. බුදුපාණන් වහන්සේ මේ බව කියලා විග්‍රහ කරේ අපි තුලාපිල් සකස් කරගන්න සම්බව කර්මබීජයක් රාග භවක්, දේශභවක්, මෝහ බවක් නපුරු භවක් ඒත බවක් මසුරු බවක් ගුණමකු බවක් මේ ආදී වශයෙන් රැස්කරගන්නා කෙලෙස් බවටයි බව කියන විග්‍රහය අර්ථකථනය කළේ බුද්ධ භාෂතිය සඳහන් වුනේ. අපි පිංවතුනේ තෙවරුම් ගත්තේ මේ භාවය පෙරභාවය මතු භවය කියලා. අපි හිතුවාමේ අවිද්‍යාමූල පටි්ච සමුපාදය ගැන විස්තරවෙන්නේ මේ ආදී මේ ඊළඟ උපතක් පෙරඋපතක් කාආදී වශින්. පින්වතු බව විග්‍රහය තුළ සිදවෙන්නේ පුතක් ජන සත්‍යයක් තුළ මොහොතක් මොහොතක් පාස සසරගමට සකස් කරන හේතුවක් ඒ හේතුව සකස් කරන හැටි හේතු පල දහමක් ගැන. පට ඉච්ච වෙලා සංඋප්පාද කරන හැටි. එහෙමනම් සසරගමනට හේතුවෙන රාග භවදේශ බව මෝහ බව උපද්දවාගන්න හැටි සමුදය වෙන හැටි සංකත සකස්කරන හැටි වි්ඥාන බිජ් රැස්කරගන්න ආකාරයයි අවිද්‍ය. ල්ල පිච්ච සමපාදය විස්තරකරි. මෙතෙක් කල් අවිද්‍යා ോල්ල පටිච්ච සමුපාදේ නිරෝවද විග්‍රහයක් අපිය අසාති ුින. සත්‍යයා සසරට බැඳතබන්නේ කොහොමද දුකට හේතුව මොකක්ද මේ හේතුව තමම්ම සකස්කර ගන්නා දෙයක් බව, ඒක ඇත්ත දැකගැනීම තුළ, සත්‍යය දැකීම තුළම තමම් මේ සසර ගැටට අහුවෙලා සංකතයක් සකස්කරන්න ගමනින්, නිරෝධ වෙන බව තමන්ට තේරුම්ගන්න පුළුවන් වෙන්නේම අනිච්ච දුක්කා අනත්වී ග්‍රහයක් සහිතව. විස්තර විග්‍රහ වෙන අවිද්‍යාමූල පටික්්ෂ සමමුපාදේ නිරෝධ විග්‍රහයක් දැනගැනීමෙනුත්, එය තමන්තුළියින් දැක ගැනීමෙනුත් පමණමයි. ඒවගේ මේ බවගමනට හේතුවෙන් තමාට මිදිීනිදහස්වෙන්න පුළුවන් කියලා සන්දිච්චිකෝවෙලා සම්ම දක්කාතා වෙලා සම්මාදිිච්චයට පත්වවෙන්න පුළුවම් වෙන්නේත්. පටිච්ච සමපාද දේශනාවේ කුසල්ලමල්ල පටිච්ච සමපපාද දේශනාව කියන. මෙ තිිපරි වට්ட்டයම අසාදැන ගැනීමෙන් තමන්තුලින් දැක ගැනීමෙන්. හමනක්ම බව මම නොබියෝව ප්‍රකාශ කරන්න කැමැති. ඒවගේම පිංවතුනි තමන් මේ දහමාත් දෙක ගත්තුොත් තමන් ටම දේරනවා මේ සත්‍ය අද්ද කියනවග. බුද්ධ භාෂිතයේ බුදුපියාණන් වහන්සේ කාලාමා සූත්‍රයේදී එදා කම්මාස දම්ම නුවරහිටිය වැසියන්ට දේශනා කළේ කවුරු කිව්වත් දහම පිළිගණ්ඩ එපා තමල් ළඟයි මිනුම් දණ්ඩ තියෙන්නේ. එතකොට අපි පරම්පරාවෙන් පැවතාව කියලා ත්‍රිපිටක ධර්මවල තිබුණ කියලා අපි කියනවා මා පිට්ටක සම්පධානයන අපි ඉගෙනගත්තේ මෙහෙමයි කියන එකනෙවෙයි අපි තුළලයි මිනුන්දන්ඩ තියෙන්නේ. අපටයි පුළුවන් මේ දහම අපි තුළ පත්තුවෙන්න ගින්නට ගින්න නිවාගන්න මගක් නම් මෙතන දේශනාවන්නේ. කෙලෙස් වලින් මිදිය නිදහස්සෙන. ල කෙලෙස්වලින් මිදී නිදහස්සෙන ගම මගක් නම් තමන් තුල්ලම තමන්ට නිවීමක් තරනවනම් අන්න ඒකයිපිය සුදදු බුදු දහම අන්න ඒකයි බුද්ධ භාෂිතය එයයි ලෝතුරාබුදුපියාණන් වහන්සේලා දේශනාකට වදාරන්නේ කියන එක තමන් තම පුළුවන් ක්ෂය නිරීක්ෂණය නිගමනය හරහා තමන් තම පුළුවන් එය නිගමනය කරන්න. ඒ ආකාර වූ අතිශේෂ්ඨ වූ දහමක් මොකද මෙහි පරීක්්ෂකයාත් තමනුයි, නිරීක්ෂකයාාත් අර තමනුයි නිගමනය කරන්නේෙ තමනුයි. බාහිර සාධක අත්්‍යාවශ්‍යනෑ තමන්තම පුළුවන් මේ බුද්ධ භාෂිතයතින අතිශය ගහම්පීර වූ සත්‍යයතාවේ තමන්තුලින්ම දැකගන්න. එහෙම නම් පින්වතුනි මෙතෙක් කාලයක් කල්්‍යනමිत्र්‍ර සම්පත්තිය, සිරි සත්ධර්ම ශ්‍රවනයක්, ඒ වගේම දම්මානු දම්ම පටිපදාවේ ගමන් කරලා මේ සෝතාපත්ති පලේට පත්වීමට අවශ්‍ය කරුණුකාරණා හතරක් තියෙනවා ඒ කරුණුකාරණා හතර තමන් තුළ ඇතිවෙන්නේ සිරි සද්ධර්මය කන වැැකීමෙන්මමයි. පරම පවිත්‍ර සිරි සද්ධර්මයක් කන වැකින් ඩෝනි. ඒත් දහම දේශනා කරන කල්ලාන මිත්‍රයන් වහන්සේ කෙනෙක් තමන්ට මුණ ගැහෙන්්දෝනි ඒ ද දම්මානු දම්ම පටිපදාවේ ගමන් කරන්න ඕෝනි ඒ අනුව තමයි තමට මේන්. නි්බාන ගමී මාර්ගය විවරවෙන්නේ. එහෙමනම් යෝනිස්සෝ මනසිකාරයෙන් කටයුත්තු කරන්න හේතු පලේට බාගලපගන්න තමන් තුල්ල පුළුවන් වෙන්නේ ඒකට අවශ්‍ය දැනුමක් ලැබීමෙන්මයි. ඒ දැනුම්ම පිරිසිද්ද රම පවිත්‍ර දැනුමක් විය යුද්තුවයි. ඒ ැනුමට අවිබුද්ධ භාෂතයේ කියනවා ජානතෝ. ජානතෝ හරහ තමයි දැක්ව පිරිසුද්දු වෙන්නේ. ජනතෝ හරහ තමයි පස්සතෝ වෙන්නේ. එහෙම නම් අපෝරුවට මේ සූත්‍රදේශනා අතරේ මෙතෙක් කපිත අපි හිතාගෙන හිටපු මච්චිමා පටිපදා මැදුම් පිළිවෙත. එකකාන්තෙකට වත් අන්නතුව වැැදට වෙලා ඉන්නේ එක තමයි මග කියන වැරදි දිිට්ටියේ මිදී නිදහස්සවෙලා සසර් ගමන්නට හේතුව මජ්ජිය මත්වීම. අවිද්‍යාව මුලාව මෝහය කියන මජ්ජයම් මිදී නිදහස්වෙන මගයි මච්චිමා පටිපදා කියලා දේශනා කරී. එහෙම නම් පින්වතුනි ආර්යෂ්ඨ අංගික මාර්ගයත් මච්චමා පටිපදාවත් චතු අරිය සච්්‍යයත් මේ අපූරුවට විස්තරවිග්‍රහ කරලා බේතියෙන දහම් කරුණු කියවන විට ඔබට හිතේවි මා මෙතෙක් කවදාවත්. ඇසූ පෙර නොවැසූ විරූ දහමක්ම මයි මේ කියන එක. එහෙම නම්පින්වතුනි බුදුපියාණන් වහන්සේ බුදුමුවෙන් ප්‍රකාශකර දාහද්දාහක්කු සූත්‍රදේශනාතුළ අඩංගු වෙන්නේම සත්්‍යයාට මේ සංසාර ගමනින් මිදී දහස්වෙන ගමනමයි. සියලු සූත්‍ර දේශනාවලින් උන්වහන්සේ දේශනා කළ වදාලේ සසර ගැටට හේතුව වෙන දුක්ක සතතියත්. ඒ හේතුව නැවත නැවත සැකස් කරමින් සත්‍යයා සසරට ඇදබලනබන සමුදේ සත්තතියත්. ඒහේතුව තමම්මම සකස් කරන නිසා හේතුවෙන් මිදී නිදස්න්න තමන්ටම පුළුවන් කියන විරෝධ සත්තියත් ඒ. ඒ මගේ තමන් පිහිටා කටයුතු කරනවා කියන මාර්ග සත්‍යත් කියන උතුම් චතුරාර්ය සතතියමයි. කොයි සූත්‍ර දේශනාවක් ඇසුවත් හැම සූත්‍ර දේශනාවකම අවසානය සත්‍යය දැක ගැනීමමයි. එහෙම නම් පිින්වතුනි මේ ධර්මපුස්තකයේ අවසාන භාගේ විස්තර විස්තර විග්‍රහ කල්ල තියනවා සබ්භාසව සූත්‍රය ඒගේ ස හා අසවක්්‍යය කිරීමේ ඥානය රථවිනීත සූත්‍රය චචක්ක සූත්‍රයාදී අතිශය ගහම්බීර වූ සූත්‍රදේශනා රැසක්. ඒ වගේම සතර සතිපට්ඨානයාදී මහාය කියන්නේ තෙනෙුට මේ ධර්ම කරුණු කාරණ විස්තර විග්‍රහ කරලා තමන් තුලින්ම දැකගන්න පුළුවන් අපූර සූත්‍රදේශනා රැසක් තමයි මේ ධර්ම පුස්තකේ අඩංග වෙලාතියෙන්. අපි මෙතෙක් හේතුවා, අපි පුංච කාලි දැක්කේ භාවනා කරන බුදු පිළිම. එතකොට බුදුපාණන් වහන්සේ භාවනා කරනකොට අපි හිතුවා බුදුපියාණන් වහන්සේත් මේ සංසාරගමනින් එතරවුණ මිදී නිදහස්සුනේ භාවනා කරලා කියලා. අපි හිතුව අපින්වතුනි භාවනා කරන්ඩම ඕනය කියලා, මේ ගමනින් මිදීනි දහස්සෙන් හැබැයි මේ භාවනා කියලා බුදුපාණන් වහන්සේ අර්ථකතනය කරේ භාවනට්ටේ පඤ්ඥා මගගේඥාන. භාවනටටේ කියලක භාවිතා කළයුතුදයක් මොකක්ද භාවිතා කරන්නඩෝනි සසර ගැටට හේතුව දැකලා හේතුවට සර සසර ගැටට අහුවෙන් සම් බවවෙන් සංඋපදෙන් ගති සකස් කරන්න කර්මපීජ හේතුවටම කර්ණපිච්ච සකස් කරන්න හේතුවවා අවිද්‍යාවයි. එහෙමනම් අවිද්‍යාව තුළ මෝහය තුළ මුලාව තුළ තියෙන ඇත්ත දැකීම තුළ. විද්‍යාව මතුවීම හරහම මයි අපට පුළුවන් වෙන්නේ. අපි බේ ගැටයට අහුවෙලා රත්වෙන පිච්චන මත්වෙන තැවන දැවන ලෝකය තුළ සන්සා ගින්නකට අහුවෙලා ගින්නෙන් පිච්චන වෙලාවට ගින්නට හේතුව දකිින්. පිින්වතුනි අපට ගින්නක් නැත්තං නිර්්බානසුවයක් අවශ්‍යත් නෑ. එදා බුදුපාණන් වහන්සේගේ කාලයේ නිවන්දැක්කේ කෞුද පටාචාරා කිසාගෝතමී අබාරද්ධවාජ බමුණා රජ්ජමාලා වගේ අතිශය දුග්‍ය හැටවල මේ දුකම් පීඩාවට පත්්‍රෙශ්චායි ඒ අයට ම විදි දුකතුලින්ම දුකට හේතුව දකින්න පුළුවන්කම ලැබුණා. තමන් විදි ගින්න තුළින්ම රත්තම තුළින්ම පිච්චීම තුළින්ම මේ දුකට හේතුව දැකලාා. ඒ හේතුව තමන් සකස්කරගත් පිරි අපපිරිම බව. පිරි අපපිරි ඇතිවනේම තමන් සකස්රගත් ගතිනිසා බව අවිද්‍යාව නිසාම බව, තමන්මම මේ හේතුව සකස්කරගන්නේ මුලාවකින් බව, තමන්මමඒට වටිනාකමක් එකතු කිරීමකින් කියන පරම සත්‍ය දැකගත් කාය සච. චි කිරිියට්ටේ ප්ා නිරෝධේඥානං වෙලා මේ රෝධවෙී රෝධවිවී සංසාර චක්‍රයකට අහුවෙලා සංගති හදාගන්න සසරගමනින් නිරෝධ කල්ලාවිදීනි දහස් වුනාා. එහෙමනම් තමන්තුල වර්තමාන මොහොතේ සං උපදවන මේ ක්‍රියාවලිය හොඳයට අධික්ෂණය කරන්න මේ පොතේ තින් ධර්මකරුණුකාරණා මනාපිටුහලක් වෙනවා. මෙතෙක් අපි හිතාගෙන හිටපු සතර සති පට්ටාන. භාවනයි අ උස්ම ඉහල පහළ දමමින් උස්මරැල්ලට හිතයොම කරමින් කායේ කායානු පස්සන වේදනාස වේදනානු පස්සනාව ආදී වශයෙන් වැරදි විදිහට අනරීය භාවනා ක්‍රමවෙලා ක්‍රමවල හිරවලා හිටිය අපිට එදා බුදුපියාණන් වහන්සේ දේශනා කළ වදාල්ල. උතුම් වූ සතර සතිපට්ටාන සූත්‍ර දේශනාවට පන්නරයක් අර්ථකතනයක්. පරම සත්්‍යයක් අ අපූරුවට එක්කලතිීන් හැටි මේ බුද්ධ භාෂිතයට පනදීල තියෙන හැටි ය පිින්වතුන්ට මේ පොත පරශීලනය කරන කොට තේරුම් යන්න පුළවා. ඇත්තටම පින්වතුනී පොත්ත කියවීම ප්‍රමාණමත් වෙන්න නෑ. ඒ තරමටම ගහම්බීරයි. ඒ හරමටම තේරුම්ගන්න අතිේශය අමාරු ධර්මකරුණුකාරණා කිහිපයක් තමයි මේ උතුම් ධර්මපුස්තකේ අඩංගුවෙලා තියෙන්නේ. ඒ බුදුපාණන් වහන්සේ ඒදා. ඉහමනම් දේශනා කළ වදාල උතුම් දහම උන්වහන්සේ බුදු මුුවම්ම දේශනා කරා පින්වත් ඇත්තෝ ඒ දහම ශ්‍රවණය කරා. සුතා අහලා ධතා අධාරණය කරගෙන විචතා විමර්ශනය කරලා මනසි කරෝතා කරලා මේ සංසාර ගැටේට හේතුව. දැකලා දිිට්ටී. මේ පட்டி හதாගෙන පட்டிவலிින් வெலா පட்டு இச்சවෙලා சං உපப்பාத වෙන පටි சකස්කරண ක්‍රමமවේදය விதலாබලலா தி්ட்டி சுපட்டிවෙදதா வெන්න පුළුවம் වෙන්නේ උතුම්ධර්මයක් ශ්‍රවණය කිරීමෙන්මයි. ඒ කාலேන தම්ම. කාලේන දම්ම සවනහලා. දෙවැනි කාරණාව තමයි, කාලේන දම්ම සාකච්ඡා. මෙත් බුතුම් උතුම් වූ ධර්මපුස්තකයක් කොටස් වශයෙන් කියවීම තුළින්, කරුණු කාරණා තමන් තුලින් කල්පනා කිරීම තුළින් මෙනෙහි කිරීම තුලින්, තමන් විසීම්ම ප්‍රශ් නගනගා තමම්මම සාකච්ඡා කිරීම තුළින්, කාලේන දම්ම සාකශ්චාව සිද්ධ වෙනවා. එහෙමනම් ඒ කරුණු දෙක තුල්ල යත්හා භූත ස්වභභාවේ, යතහා භූත ඥාන දර්ශනය. ඇත්තේ ඇති සැට දැක්ක කෙනා තුළ දැකගත් කෙනා තුළ කාලේන සමත වැඩිනව. කාලේන සමතකින ධර්මතාවය පිහිටනවා. එය ක්‍රමවේදහරහා භාවනා මධ්‍යස්ථානවලට ගිහිම් පුහුණොවීම් හරහා ධර්මය නොවැසීම හරහා ගුරවරේගින් අහගෙන කරන්න පුළුවන් දෙයක් නෙවි. සත්‍යය දැකීම හරහමයි කාලේන දම්ම සමතවෙන්නේ. සමත දැක්ක කියෙනා සංසාර ගැටට හේතුව වී පස්සනා කරනවා. වෙෙන්කල්ලා දකිනවා. හේතුව තමම්ම සකස් කරන බව, හේතුව අවිද්‍යාව බව දැකීම හරහම චක්කුං උදපාදිී ඥානං උද්ධපාදී පඥ්ඥාෞදපාද වෙලා සත්‍යය දැක ගැනීමෙන් පෙන් නිබ්ානගාමී මාර්ගය විවරවෙනවා. මෙය පරම සත්‍යය. හෙමනම්පින්ංගතුනි මේ පොතේ පිටූ පන්සිය තිස්සායක් තියෙනවා. අති ගහම්ීර වූ ධර්මකරුණු කාරණා රැසක් අන්තර්ගත වෙලා තියෙනවා. එතින් මේ පොත කියීවනකොට මටකල්පනාාවුුණා, මේ තරං ගහම්බීර වූ ධර්මස්කන්ධයක්, මීට පෙර අසන්නට කියවන්නට නොලැබුණේ ඇයි. අපේ මුතුම් මිත්තන්ට අපේ මේ හෙලදීපයේ හිටපු වැසියන්ට, මේ දහම අහිමි වුුණේ කොහොමට කියන කාරණාවත්. මේ දහම් මග හොයාගෙන ගියා අපට අසන්නට දකින්නට අහන්ට ලැබුණ. එහෙම නම්. අපේ මේ හෙල ඉතිහාසය විකෘතිවීමේ මහාකේදවාචකය අභියස බුදුපාණන් වහන්සේ එදා මේ දේශනා කර වදාල උත්තුම් ධර්මය මේ හෙලදීපය තුළම අරුද් එද්දා සටසියක කාලයක් වැසී වැලලී යටපත්වෙලා කාලයේ වැලි තලාවෙන් යටපත්තිලා පැවතුනා. එහෙම නම් පිින්වතුන ඒ දහම මේ විදිහටා අපට අහන්ට නොලැබුණේ අපි හිතාගෙන හිටියා විජේ රජතුමා තමයි. අපේ පලමු රජතුමා. අනුරාධපුර රාජතානය තමයි අපපේ පළමු රාජතාානී. අපි හිතං ගෙඩ හිටියා එදැයිම් පස එතනම් එහා අපට ඉතිහාසයක් නෑ. මේ සිරි ලංකාව තුළ කුමක් තිබ්බද මොකක් පැවතුනාද කියන ඉතිහාසයට කරුණු කාරණා සියල්ලම විකෘති වෙලා ඉතිහාසය මොකක් හෝ ධර්මතාවයක් ක්‍රියාත්මකවීම හරා වැසීවැරලී යට පත් වෙලා පැවතුනාා. එහෙම නම් පිින්වතුනී එදා බුදුපාණන් වහන්සේ ජන් බුද්ධීපය බුදුපාණන් වහන්සේ ජන්මය ලැබු. ජාන් කියන්නේ උපත බුදුපාණන් වහන්සේ ජන්මය ලැබූ උතුම් දීපයමයන්. එදා මේ සිරිලංකාව කොටස් හතරකට වෙන්වෙලා තිබුණා දේවහෙළය යක්කහෙළය නාගහෙළය කුම්බාන්්ඩහෙළය කියලා හෙලහතර. ඔය හෙලහතර තමයි පිංවතුනි සිව්හෙලය වනි. සිංහල කියලා අපි කියන මේ සිංහලයට සිව්හෙල්ලයට මහාගහම්බීර වූ ප්‍රෞ්ඩ ඉතිහාසයක් තියෙනවා. අපට අපේ මාවේනිික වූ වාරිමාර්ග තාක්ෂණයක් තිබුණ. අපට මාවිනික වෙච්ච සක්විති රජ පරම්පරාවකින් පැවතවෙන ගුවන්යානාතාක්ෂණයක් තිබුණා. අපේ බ ගෘහනිර්මාණශිල්පයක් තිබුණා. අපේ පෙර ජනාවාස තිබුණා නගරනිර්මාණ සැලසුම් කරනයක් තිබුණා. අද සිරුදිනාටම ප්‍රශ්නයක්. අපේ ඉතිහාසය කෝ, කොහොමද මේ වතිබුණේ, ග්‍රොනිල්මාන ශිල්පයකෝ, සිංහලයන්ට ආවේනිකවෙච්ච, ප්‍රෞඩ වූ අති මහත් ගහම්බීර වූ ප්‍රකෘති ඉර්තිහාසයක් කාලයේ වැලිතලාව හමුුවේ විකෘති වෙලා තමයි, අපේ අද මේ මතු පරපුරට අද ඉන්න මේ අපට අසන්ට ලැබෙන්න්නට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නම් පින්වත්තුනි මේ ප්‍රෞ්ඩයි ඉතිහාසයට මේ පරම සතතියට පණ දෙන්න කාලයයිමි. එනම් එදා බුදුපියාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ බුදුමියෙන් දේශනා කරපු මේ බුද්ධභාෂිතය දේශනා කර වදාලේ මාගදී ශබ්ද සංඥාවලි. ඒක විශ්වභාෂාව. ඒ භාෂාවෙන් දේශනා කරපු මේ උතුම් බුද්ධභාෂිතය එදා ජීවමානව හිටපු මහාකච්ඡායනාදී මහා ප්‍රාඥියන් වහන්සේලා මේ බුද්ධභාෂිතය එදා මේ සිව්හලයේ පැවතිච්ච හෙල භාෂාවට යම්කිසි ධර්මකරුණු කාරණා විස්තර විග්‍රහයක් කරමින් අටුවා පොත් රචනා කර. මහාකච්ඡායන මහා ප්‍රාක්ඥන් වහන්සේ ඇතුළු ප්‍රඥන් වහන්සේලා කිහිප පෙලක්ම එකතුවෙලා මේ අපේ බුද්ධ බුදුපාණන් වහන්සේ දේශනා කරපු භාෂිතය සිංහල භාෂාවෙන් සිංහල අට්ට කතා. හෙල අට්ට කතා විදිහට රචනා කර. ඒ තමයි මහා අට්ටකතාව අපි කියවා මූල අට්ට කතා කියලා මහාපච්චරී අට්ටකතා බුදු කැලි අටුව කුරුන්දිී අට්ටකතා, සංකේපට්ට කතා, පොරානාට්ට කතා, පුබ්බාචරි අට්ටකතා ආදී වශයෙන් අති මහත් වූ ගහම්බීර වූ ධර්මදේශනාව සිංහල භාෂාවෙන් පෙළගස්වපු අටවා පොත්තිිකක් ක අපටතිබුණ. ඒ අටුවා පොත්තිික එදා අපේ හ ඉතිහාසේ තිබුණු රජගල රජගහනුවර තමයි එදා ප්‍රසිද්ධ වූ විශ්විද්‍යාලයක් වගේ මහා ගහම්බීර වූ මේ පොත්තිික තැම්පත් කලා තිබුණු බෞද්ධ පුස්තකාලයක් තිබුණේ. අද එදා ජේතවනාරාමේ අද රිටිගල ප්‍රදේශයේ තමයි තවක් පුස්තකාලයක් තිබුණි මේ පුස්තකාලවල ලියා තැන්පත් කර තිබුණු පුස්කොලපොත්තුල රචනා කර තිබුණු ඒ හෙලලා අට්ටක. තා පෝදන් බොහෝ ප්‍රතක්ෂන වැසියම් පරිශීලනය කරලා මේ දහම කන වැකිලා දහම් අනුගමනය කරලා උතු මූනි බානගාමී මාර්ගයට පත්වනා. එදා ධර්මාශෝක රජතුමා ඉන්දියාවේ යුද්ධයක් කරන කාලේ මිහිදුමහා කුමාරයා සංගමිත්තා කුමරියත් සමඟ ලංකාවට පැමිණිලා හිටියේ ඔය රජගල කියන රජගහනුවරයි. අම්පාර ප්‍රදේශයේ එදා පිහිටි රජගහනුවරයි. ඒ රජගහනුවරදි බුදුපාණන් වහන්සේ පිරිනිිවන් පාල අවුදු එකසි අසූ දෙහෙකට පස්සෙ තමයි මිහිතු කුමාරයා මේ ලංකාවට ආවි. මිහිදු කුමාරයා මේ අට්ටක අට්ටකතා පරිශීලනය කරලා පිරිසඳ සිරිතත්්ධර්මේ ශවනය කරල මේ දහම ඉගෙනගෙන මේ දහම අනුගමනය කරලා උතුම්මූ මාර්ග පලවට පත්තුනාා. එදා මිහිදු මහ රහතන් වහන්සේ. ජම්පුද්ධීපා ඉදාගතා ලංකාපුර කියලා පින්වතුනි පැමුණයේ මේ සිව් හැලයේම එකකොටසක තිබුණු ජම්පුද්ධීපයේ ඉඳං එදා යක්ක හෙළයේ තිබුණු ලංකාපුරයටයි. අගනුවරටයි. එහෙම නැත්තුව ඉන්දයාාවෙන් මේ ලංකාවට උන්වහන්සේ වැඩම කලා නෙමි. එහෙනම් උන්වහන්සේ ජම්පුද්ධීපා ඉදාගතා ලංකාපුර කියලා පැමණෙලා එදා මේ ලංකාපුර හිටියා යක්ක හෙළයි. යක්ක හෙලෙ ගෝත්‍රිකිු. ඒ කියන්න මේ අපි වගේම මිනිස්සු මනසක්තියන භාෂාවක්තියන උතුම් සංස්කෘතියක් තියන යකඩ වැඩ කරපු පෙමි අයට තමයි අපි යක් කහෙළයාය කිව්වේ. දේවහලේ මිනිස්සු කරේ කොෂිකර්මාන්තය. නාගහෙලයාය කරේ වාරිකර්මාන්තයේ කුම්බාණ්ඩ හෙළයායත් ඒ වගේ යම්කිසි කර්තාවයංගලයදිලා ඒ අයගේ ජීවනෝ පාරය මාර්ග්‍යයන් කරගෙන මේ සිව්හලයේ ජීවත් වනා. එහෙමනං උතුම් සංස්කෘතියක් තිබිච් උතුම් තාක්ෂණයක් තිබුණු මේ උගත් බුද්ධිමත් පිරිසකටයියදා මෙහිදු මහරහතන් වහන්සේ ධර්මය දේශනා කරේ. ඔහොමද ධර්මය දේශනා කරලා කාලයක් ජනකොට ශසිරි ලංකාවේ බුදුපාණන් වහන්සේ පිරිණිවන් පාල අවුරුදු හාරසිය ප දෙකට පස්සේ බැමිනිිතියාසාය කියල මහාසා සෑ නියඟයක් ඇැතිවුණා. ඒ බැමිනිිතියාසාය නිසා. ගොඩාක් නියම්ගම් නියගේටයටටපත් වෙලා මේ ගොඩාක් කට මහා අසරු කාලයක් යොමුණ. ඒ කාලයේද එදා බුදුපියාණන් වහන්සේගේ කාලයේ සිට මේ දහම පැවතගෙන ආවේ වනපොත් කරලා ස්වාමින් වහන්සේලා පරම්පරාවன் තුணක් විසින්. අපි කියවා பாண පරපුර துணක් විසින් தමයි මේ දහම වනපොත් කරගෙන பම්පறාවෙන් பම්ம்பராාවට පැවத்தகினாவி. உපාலී மහராතන් වහන්සේ ප්‍රමුுக்கு භික්ෂන් වහන්සලා அறிரிய ත්த்தமையானானන් වහන්සேලා வினைයටாදාல සூත්‍රදේශනාவாනපොත්කරගෙන පැවத்தகினாவா. ஆனந்த ස්வாமிீல் ஆனந்த மහාරහතුන් වහන්සේ ප්‍රமுக்கு அියதுன்හසேලා සූත්‍ර කොටසට අදාල ධර්මය ඇකගෙනාව. මහාච්ඡාස්වාම අරිහතුන් වහන්සේගේ ප්‍රමුඛ මහාප්‍රාක්ෂයන් වහන්සේලා අිධර්මයට අහදාළ සූත්‍රදේශනා වනපොත් කරගෙන කටපාඩං කරගෙන පැවතගෙනාව. මේ වනපොත් කරගෙන යෑම පරම්පරාවෙන් පරම්පරාවට යනේක ස්ථාවර කරන්නයි උන් වහන්සේලා, පසුකාලීනව බුදුපියාණන් වහන්සේ පිරනිිවන් පාලා අවුරුදු හාරසිය පනස් හයිකට පස්සේ කෑගල්ලප්‍රදේශය තින මාතුල නම්මූ අයුල්න්නට එක්රැස්සේලා උන් වහන්සේලා වන පොත්කරගෙන පර පැවතගෙනපු මේ ධර්මය ත්‍රිපිටක ධර්මයක් විදිහට පුස්කොල පොත්වල ලියා දැක්ක වේ. රන් පත්වල ලියා දැක්කේ. එහමන එදා ඒ ඒ මාතුළල අවලනේ ගබඩා කල්ල තැන්පත් කල්ල තිබුණු ඒ උතුම්ම ත්‍රිපිටකධර්මය අපේ අපේ සීල්ලංකාදදීපේයම එක කොටසක පැවතුුණා. ඒ වගේම එදා බුද්පාණන් වහන්සේ ජීවමානකාලේ රචනාකරපු සිංහල්ල භාෂාවෙන්ලියපු හෙලාට්ටකතා රජගහනුවර ඒවගේම දේතවනාරාමයාදී රජගල රිටිගලාාදී බෞද්ධ මධ්‍යස්ථනල පැවතුන්. ඉ පසු කාලීව දු්ටු ගැවුණන් රජතුමා රජවනාට මුන්වහන්සේබේ තැන්තැංවල එක්්‍රැස් සිලාතිීච්ච මේ සිය ලූම පුස් කොල පොත් එක තුළ එක්්‍රැස් කරලා අනුගාධපුරයේ මහා විහාරයට විහාරයේ තැන්පත් කළ. මේ කාල්ලයේ තමයි කලිගුරට ඉන්දල්ලා බුද්ධ ගෝෂ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙ බුදුපාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු නමසය පහලවකට පස්සේ ලංකාවටයි. උන්වහන්සේ ලංකාවට ඇවිත් උන්වහන්සේ ඉගෙන ගත්ත මේ වයිතුල්ලෙවාදේ මහායාන දහම් ඉස්පතු කරගෙන උන්වහන්සේ පපුථක්ෂණ ස්වරූපයෙන් හිටපුනිසාවෙන් මේ උතුම්මූ හෙලාටවාවල ආඩංගු මූල අට්ට කතා කියන පොත උන්වහන්සේ පරිවර්තනය කරා පාලි කියන භාෂාවකට. පෙළ දහමකට පරිවර්තනය කරා විශුද්ධිමාර්ගය ඇතුළු පොද්දාහතකට. ඊටස ඒ පෝදාහත අබේගෙරිය තැන්පත් කරලා කුමක්හෝ උපක්‍රමශීලී ක්‍රමයකින් අර ඇතුම් හදදෙනෙක් බර. අත්තිශය ගහම්බීරවූ. එදා බුදුපාණන් වහන්සේගේ ජීවමාන කල සිංහල භාෂාවට පෙරළුණු සීහල අට්ටකතා සියල්ලටම ගිනිබත් කරල්ලා උදුුවැැපපුරුවා කියලයි ඉතිහාසේ තියෙනවා. හෙනම් එදා තමයි අපේ මේ සිංහලභාෂාවෙන් ලියවුණු අට්ටකතාවල්ලට නැවතීමේ තිත්ත ලැබුණි. එදැම් පස්සෙ පින්වතුනිි සිංහල භාෂාවෙන් කලියවුණු පොතක් තිබුණ නෑ. ඒ අතර අර මාතු අලුලනේ තැන්පත් කළතිච්ච ත්‍රිපිටක පොත්ටික පස්සෙ කාලකදී එත්දා සටසී හැටේදී ජෝෂ්ටර්නර් කියන උපරිසාපටිතුමා ලකාව පාලනය කරන කාලෙ උන්වහන්සේ එදා මාතුළ අලුලනේ හිටපු ගනින් වහන්සේලාගෙන් ඒ ත්‍රිපිටක පොත්ටික පුස්කොලපොත්ත්‍රික මිලදී ගත්තා. ඒ අත්හෙලාට කතා දහමනෙමේ ඒ ්‍රිපිටක පො. වින්නඒ සූත්‍ර අභිධර්මකින සූත්‍රදේශනා අඩංගු උතුන් ත්‍රිපිටකය. ඒ පුස්කොල පොත්තිික ජෝෂ්ටර්නය මහත්ත්‍යයා අරගෙන ගියා එංගලන්තයට. ඊට පසුව එගලන්ත තව නෙවිල් කියන අග්‍ර විනිශ්ය කාරතුමා පුස්කොල පොත් හදදාහකට අවසන්න ප්‍රමාණයක්. නැවක පටවගෙන එංගලන්තේට අරගෙන ගියා. ම ම් ංങ තුര ල් පന රන්න අපේ සිංහලාകുරෙන් සිංහල භාෂവෙන් ලියවුණු මාගදී ශබ්ද සഞഞ සහිත ಉතුം බുද්ධ ാෂිത്യයි ඒ ආකාරෙන් අපට අහිමි වුුණේ. ඒකාරෙන් අහිමවෙච්ච මේ පොත්තිි අපේ ලංකාවෙන්ගියා එංගලන්තයට සොයිසා කියල මහත්තේ ඒ මහන්තය දැක්ක ඉංගලන්තයේ කෞතුකාරය මේ උතුම් මූ ත්‍රිපිට ධර්මය පුස්හොල පොත්තිික තියෙනවා. එදා ජෝෂ්ටර්න මහන්තයා මේ ත්‍රිපිටික ධර්මය ඉංග්‍රීස්සිට පරිවර්තනය කලා. එංග්‍රීසිට පරිවර්තනයක් කරපු පොත්තිික සොයිසා කියන මහත්තයා නැවත සිංහලේට පරිවර්තනය කළා. ඒ ආදී වශ්‍යයනුත් පරිවර්තනය වෙද්දී, මාගදී භාෂාවෙන් අඩංගු මෙත්‍රිපිටක ධර්මය තායිලන්තය වගේ වෙනත් රටවල්වලත් ඒ භාෂාවලට ඒ කාලවකවානුවල පරිවර්තනය වුණ. පසු කාලීනව එද්දා සමසයේ පනස් හතරේද ත්‍රිපිටක පරිවර්තනය මණ්ඩලයක් විසින් එකත් තැන්වලින් එකතු කරගත්ත පුස්කල පොත් ආශ්‍රයෙන් තමයි අදාපට මේ දකින්නට ලැබෙන ත්‍රිපිටක පරිවර්තන පොත් සකස්කරලා තියෙන්නේ නැදි මාල ත්‍රිපිටකය සකස්කර එදදා සමසියය හැට දෙකේදී. ඉතිං මේ ආදී වශයෙන් මේ උතුමූ බුද්ධභාෂිතට සිදුව කේදවාචකය හමුවේම ඇත්තඩමාපට පසක් වෙනවා මේ ධර්ම පුස්තකය කියවන්න කොට. නොවැසූ විරෝ දහමක් නම් මේ දහම අනිවාරයම්ම කාලයේ වැලිතල්ලාව හමුවේ යටපත් වෙලාම පැවතුනු වග. එහෙමනම් මේ දහමට යටපත් වෙලා පැවතු දහමට නැවත පණපොවන්න පුළුවන් වෙන්නෙත් අනුබුදු කෙනෙකුටමයි. අනු කියන්නේ වර්තමාන මොහොතේ නැවත බව උද්ධ කරන මේ ධර්මතාවේ දැකගත් උත්තමයකුට ඇර වන්න කිසිීම කෙන මේ ධර්මතාවයට වැලුණු බුද්ධභාෂිතයට පන පවන්න බෑ. එහෙමනම් පින්වතුනී පොබ්බේත කතපු්ඥ ශාස් ශක්තිය ලැබූ. අති මහත් වූ පින්වත් පිරිසක් මේ ලෝකයේ මේ මොහොත වෙනවිට පහල වෙලා තියනවා. බුදුපාණන් වහන්සකිව්වා නිබ්බානගාමී දහන් අනුගමනය කරන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් පිරිස නිය පිඩටගත් පස් පිඩක් වගේ සොළු පිරිසක් කියලා. එහෙමනන්ගේ නිය පිඩටගත් පස් පිඩක්වැනි අති සීමිත වූ පිරිසක් අද මේ ලෝකයේ විධ රටවල්වෙලාත් ඒවගේම මේ හෙලවිිමතුළත් ඉපදිලා ඉන්නවා. ඒ පු්බේත කතපු්ඥතා ශක්තියතින පිංවතුන. මේ ඔබේ අවස්ථාවයි මේ ඔබේවෙලාවයි ඔබට පෙර නොඇසූ විරූ දහමක් උරුම කරගන්නම අසන්නම මේ කාලය වෙනුවෙන්මමයි මේ දහමට අති ගෞරවනීය අති පූජනීය මේ වන පලානේ සිරි දම්මාලාංකාර මහා ප්‍රාඥාන් වහන්සේවිසින් මේ උත්තුම් වූ බුද්ධභාශිතයට සන්දේශනාවට පනපිහිටවල දවතා ධර්මයට පනපෙහිටවලා තිිපරි වට්ටේට පනපිහිටවල උතුම්මූ පටිච්ච සංෞපාද දේශනාවේ තිිපරි වට්ටයමටම මේ උපදවාමේ සංසාර ගැටේට අහුවෙන. බව ගමනට හේතුව අපූරුවට පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේම මේ දහම දැකගත් දහම්මගේ ගමන් කරගත් අයිය උත්තමයකුටටමයි. ඒවාගේම පින්ංවතුනී බුදුපියාණන් වහන්සේ චක්කවත්ති සහිහනාද සූත්‍රයේ දේශනා කරා සීහනාදයක් පවත්වන්න පුළුවන්. මේ වැලලීගිය ධර්මතාවයක් නැවත අර්ථ. දම්ම නිරුක්ති පටිසම්බිදා කියන උතුම්ම සියෝපිලි සිම්බියාපත් ශක්තියක් ඇතිව මේ දහමට පණපුවන්න පුළුවන්ම් සිය්පිලි සිම්බියාපත් අරහතුන් වහන්සේ නමකටමයි. එහෙම නං. මේ බුද්ධ භාෂිතයට පණපවලාතිය ආකාරයේ ඔය පින්වත් ඇත්තන්ටම තමන් විසිම්ම පයිීක්ෂණය කරලා තමන් තුළින්ම නිරක්ෂණය කරලා තමන්ටම නිගමනය කරන්න පුළුවන් විවෘතද හම. පින්වතුනී එහෙමනං එදා බුද්ධගෝෂස්වාමීන් වහන්සේ ගිනිබත් කරලා අපට හෙලාටවාවා හිමූුණ. හැබැයි අද අපි සියලු දෙනාගේම පුබ්බේත කතපුං්ඥිතා ශක්තියානුව අපට අද හෙලාටුවාවාක් කුරුම වෙලා තියෙනව. ඒ තමයි, ගෞරවනිය ස්වාමින් වහන්සේවිසින් රචනා කරපු නිවන් දැකීමට උපකාරවන පරම පවිත්‍ර සිරිසාද්ධාර්මය කියන මේ හෙලාටවාාව. මේක තමයි. අපේ කාලයේ හෙලාටාව. එහෙම නම් පිංවතුනි මේ පොත පරිශීලනය කරන්න ධර්මය කියවන්න තමන් විසිම පරීක්ෂණය කරලා තමම්මත් හදා බලන්න පරම සතතිය කුමක්ද කියලා. තම්මම් මමයි පරිීක්ෂකයා තමම් මමයි නිරක්ෂකයා, තමම් මයි නිගමනය කරන්න පුළුවන්. ඒවගේම බුදුපාණන් වහන්සේ දේශනා කර වදාල මතුකර වදාල මේ උතුුම් පරම සතතිය මේ ගහම්බීර බුද්ධ භාෂිතය ස්වභාවික දෙයක්. පවතින දෙයක්. උන්වහන්සේ ස්වන්භූඥානය නිරාවරණය කළ දෙයක්. හැබැයි අපි කියනවනම් බුද්ධාගම හැටියට අපට මේ දහම අයිතය කියලා. ඉංහතුනී මේ බුද්ධ භාෂිතය කිසි කෙනෙකුට අයිතිනෑ. එදා බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනාකරේ බෞද්ධයන්ට නෙවේ. අන්‍යාගවිකයන්ට, හැට දෙකක්කු අන්‍යාගමිකයන්ට. එහෙමනං ආගම් ජාති කුල්ල බේද දහමටාදාල්ලන. පරම සත්‍යය කියන්නේ පරම සත්තියක්. ඒක පෘථක් ජනවූ ඕනෑම කෙනෙකුට නි්ානගාමී මාර්ගගේ විවරකර දෙෙන උතුම් සත්තියක්. එහෙමනං අපි කියනවනම් බුද්ධහගමේ අපිටයි මේ බුද්ධර්මය අයිති. ඒමනං අපි කියනවනම් බුද්ධහගමන ස්වාමීන් වහන්සේලාටයි මේ දහම අයිති. අපි කියවනම් මේ මේ බුද්ධභාශිතයට පණදුන් අරිහතුන් වහන්සේටයි මේ දහමයිති කියලා. ඇත්ත සත්‍යයකුමක්ද දහමකිසිරකුට අයිතින. දහමයන් වු ධර්මතාවයක්. ස්භා විකත්වය, පටිච්ච සංඋපපාද දේශනාව හේතුඵල දහම පවතින දෙයක්, ඒක තමයි පරම සත්තිය, ඒක තමයි යථාභූත ඥානදර්ශනය, අපි අපි විසින් කවදා හෝ පරිපූර්ණ කර ගතියුතු, උතුම්මූ පරමූ සතතියට, ආගම්බේද ජාතිබේද කුලබේද නැ. ඒ සියල නාටම පොදයි. එහෙම නම් පිංගතිනී අපි මතු කරපු පරි්‍යාප්ති ශාසනයයේ හිතා ග ැහිට බුද් ගෝෂ හා මුදුරුව ලියපු විශුද්ධ මාර්ගය තුළ පොද්දා හට තමයි අපේ බුද්ධ භාෂිතය කියලා ඒ බුද්ධ භාෂිතයේ අයිති නෑ ඒ පරිාප්ති ශාසනයට අයිති කොටසක් නෙමයි පංවතුනි. පරිියාප්තියක් වෙන්නේ ඒ පරිාපතය පිද පරියක්පතිය හරහා ප්‍රතිපත්තියේ පිහිටලලා. ්‍රතිවේද කරන්න පුළුවන්නන් තමයි එක පරිියාප්ති දහමක් වෙන්න. එහෙම නම් මේ පරිියාප්ති දහමහරා ප්‍රතිපත්තියේ පිහිටන්නකකට පුළුවන් ව්ඩෝනි උතුමූ සතර මග සතරපල දැකලා. පටිවේද කරන්න පුළුවන්නං ඒ තමයි පරිප්තිය. පරිියාප්තිි දහමදැම් මතුවෙලා තියෙනවා උතුම් වූ සිරි සද්ධර්මේ මතුවෙලා තියෙනවා මේ දහම දැක්කලා තමන් තුළින්ම දැකගෙන තමන් විසිම්ම අනුගමනය කරලා. තමම් විම් විසිම්ම ප්‍රතිපත්තියේ පිහිටියෝත් තමන්ට ප්‍රතිවේද කරන්න පුළුවම්. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත්යන උතුම් මගඵල. උතුම් මාර්ග සත්‍ය අවබෝධ කරගත් කෙනෙක්ට උතුම්ූ සෝතාපත්ති පලේට සකදාගාමී පලට, අනාගාමී පලේට අරහත් පලේට පත්්‍යච්ච උත්තමයෙකුට පමණයි පින්ංවතුනී නැවතාත් ඒ පරියාප්තිශසනයට පණ දෙන්න පුළුවන් වෙන්. එහෙනම් මෙතනැති යෙන්නේ චක්‍රයක්. පිරිසදු පරිියාපතිය තියනවනන් තමයි. නිබ්බාන ගාමී මාර්ගගේ කියන පටිපදාාවිිනි සුන් පිහිටන්. පටිපදාවිත් නිවරදිව පහිටිනවනන් තමයි පටිවේද කරන්න පුළුවන් වෙන්නේ. මඟ පල ලැබෙන්න්නේ නිබාන ගාමිස්ව අත්තවෙන්නේ. ඉබ්බාන ගමිස්වේ අත්තේ යට තමයි නවත පරිියාපතිය පිහිටන්න පුළුවන් වන්න. ඒ පරිාක්තතිය හරහයි නවත පටිවේද කරන්නේ. එහෙම නම් මෙතන තියන්නේෙ චක්‍රයක්. එහනම් මේ චක්‍රේට අද පනදීලා ආවසක්. එහෙන්මනම් මේ සියලු පින්ංවතුම් ඉතාමවාසනාවන්තයි, උතුමූ ධර්මත්දීපේක ඉපදිලා මේ හෙල බුදුපියාණන් වහන්සේගේ බුද්ධමූුවියෙන් දේශනාකඩපු. උතුම් වූ ගහම්බේර වූ ධර්මතාවට පණපෙවූ මෙවන් යුගේක ඉපදුණු ඔබ ඔය පින්වත් සිරුදනාගෙන් මං කාරු නිකෝමආයාචනා කරනවා. තමං තමන්ගේ මින්ම්මට ආගමට දහමටනුව මේ උතුම් සත්‍යය මනිින්්‍ය න්නේपाා. ඔබ පරීක්ෂකයෝ වෙන්න. ඔබ තුළින්ම බවේ විවසන්න තමන්ගේ ගින්නට නිවීමේ මග මෙතන තියෙනවනම් එතන තමයි බුදුපාණන් වහන්සේ කියපු මිනුම්දන්ඩ. කාලාමා සූත්‍රේක්ක කියපු කෙලෙස්වලින් මිදන මග තමන්ටම පුළුවන් තමන්ගේ මිනුන්දන්ඩ තුළින් පරික්ෂා කරලා නිරක්ෂණය කරලා තමන්ම නිිගමනය කරන්න පරම සතතිය කුමක්ද කියලා. එහෙම නම් පිින්වතුනී අරුදු එද්දා සටසේක කාලයක් තිස්සේ මෙ හැලතිීපේ වැසීවැලිට. පත්තිලාාතිීච්ච ඒ උතුම්මූ බුද්ධ භාෂ්තයට සන්දේශනාවට චදුරාර්ය සතතියට පටච්ච සමපපාදයට පණපෙවූ අති ගෞරවනීය අති පූජනීය මිවන පලානී සි දම්මා ලංකාර මහා ප්‍රාඥ්ඥාණන් වහන්සේට අප සිලු දෙනාගේම නමස්කාරය වේවා. ස්ුවපත්තිීවා.